İkale Jesus Zamin Vahansi Samuhayatat Siya Shravake Antat Kata Kote Melisavadala Seke Vinaya Daryoda Parisi Varuda Moses Ki Vyavasta Valiya Pilibada Balehalat Atuva Charihu Veti Ebevi Un obatana karana siyalla nopirihela pilipadinna ehe Ungi kriya anuva noyanna Obuhu ekak kiyati anekak karati Obuhu isiliya nohaki maha bara podibada minissunge kare tavati ehe ඒ බර පොදි ඉසලීමට සලගිල්ලක තරමවත් ආධාරයක් දීමට කැමති නොවේති. ඔවුන් හැමදේම කරන්නේ මිනිස්සුන්ට පෙනෙන පිණිසයි. ඔව් සුද්ධ ලියවිලි පාට සදහන් බදන පළල් කරගෙන නලලෙහිද බාහුවලද පළදිති. Vastravela davulu mahat karati Mangalya bhochana veledi Moolasana yatada dharmashala veledi Pradhana asun valatada Velada pola veledi Gaurava charala bhimatada Minisun visin Guru devakya amatanu labhimatada Priya karati Ehem Oba guru devayayi kiyavano ganne Obagi guru devayano ekkenekmaya Oba kavrut sahodareyoya Mihi pita kisi vekuta piyano yai nokiyan Obada atte swargi vedabasana Obagi ekkama piyanan vahansiya Oba nayaka yoyai kiyava noganna Obagi nayaka yano ekkenekmaya එනම් ක්‍රිස්තුන් වහන්සේමය. ඉහත් ඔබ අතරින් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේය. තමාම උසස් කරගන්නා කවරෙක් වුවද පහත් කරනු ලබන්නේය. තමාම පහත් කරගන්නා කවරෙක් වුවද ඔහු උසස් කරනු ලබන්නේය. Un vahansige preme svaranchya iseya Krishna oba vahanseta prashatsa veva Wadi wenna Api addeka papo mata thaba ganimu Asige piya ganimu යරාත්‍රියේදී දෙවියන් වහන්සේගේ නාමය අපි දැනගත්තා. ඔයාගේ සිතට ඇතුල් වෙච්ච, ඔයාගේ මනසට ඇතුල් වෙච්ච, ඔයාගේ හදවතට ඇතුල් වෙච්ච විශේෂ නාමයක්. දෙවියන් වහන්සේට කතා කරන විශේෂ නාමයක් තියෙනවා. ඒ නාමයෙන් අපි දැන් දෙවියන් වහන්සේ අමතන්නට යනවා. ඔබේ වමත පපුව මත තබාගෙන ඔබේ දකුණු අත ඔසවලා ඉහළට ඔසවලා ස්වර්ගය දෙසට ඔසවලා ඒ තාත්තට ඔබේ හදවතට ඇතුල් වෙච්ච දෙවියන් වහන්සේගේ නම කියලා කතා කරලා ඔබව බාර දෙන්න. El Shaddai me ratriyedi wahansiyata mama bara wenawa e widiyata obe sithata athul wicca deviyan wahansige nama kiyala oba katha karanna me jeevithaya gana kiyanna me mohothi obata danena de kiyanna obe daruwik gana obata kiyanna onnan e taatthat ekka kiyanna oba kiyana hama wachanayak hama waakyayak gahanema ඒ නාමය කියන්න ඔබට බී
අසනීපයක් වෙනුවෙන් යාඥා කරන්නට ඕන නම් යාඥා කරන්නේ නම කියලා. මේ රාත්‍රියේදී දෙවියන් වහන්සේ ඔබට අහුම්කන් දෙනවා. නම කතා කරනකොට ලොකු සම්බන්ධතාවයක් ඔබයි දෙවියන් වහන්සේ අතර ඇති වෙනවා. තාත්තේ, එල්ෂඩායි, යාවිචීරේ කතා කරන්නේ විදියට. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මෝසෙස්ට දෙවියන් වහන්සේ දූත කාර්යයක් දෙනවා. ෆාරාවෝ ඉස්සරහ ගිහිල්ලා පෙනී සිටීමේ දූත කාර්යය ඊශ්‍රායෙල් ජනතාවව පාලු කරේට දවස් තුනක ගමනක් රැගෙන යෑමේ කාර්යය දෙවියන් වහන්සේට පුද පූජා පවත්වන්නට ඒ ඊශ්‍රායෙල් ජනතාව රැගෙන ඊමේ කාර්යය මෝසෙස් බය වෙනවා. මෝසෙස් ස්ටෝනා දෙවියන් වහන්සේගේ කාර්යයෙන් පැනලා යන්නට. මෝසෙස් ස්ටෝනා කොහොම හරි මොනව හරි කරලා දෙවියන් වහන්සේව ඒ කාර්යය ප්‍රතික්ෂේප කරන්නට. එනිසා ඉස්සෙල්ලාම අහනවා, මම කවුද? දෙවියන් වහන්සේ කියනවා, මම ඔබ සමග ඉන්නවා, බය වෙන්න එපා. අහනවා ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන්, හරි, මොකක්ද ඔයාගේ නම? අයම් හු අයම්, මම සම්බු තනන් වහන්සේ වෙමි. ඊට පස්සේ ආමත් දෙවියන් වහන්සේට මෝසෙස් කියනවා, හරි, මම යන්නම්, නමත් කියන්නම්, හැබැයි ඔයා එව්වයි කියලා, වහන්සේ එව්වයි කියලා ඒ මිනිස්සු විශ්වාස කළේ නැත්තම් මම මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රාතිහාර්යය කිරීමේ බලය දෙනවා. බලය, අති ඇති යෂ්ටිය බිම දාන්න. බිම දාපුවාම සර්පේ, සර්පයාගේ වලිගින් අල්ලගත්තම නැවතත් සර යටිය බවට පත්වන ප්‍රාතිහාර්යය. අත පපුව මත තබා ගත්තම මුළු පපුවම, මුළු අතම ශීත වෙලා ගල් වෙන ප්‍රාතිහාර්යය. අත එළියට ගත්තම නැවතත් ප්‍රකෘති තත්වයට පත්වන ප්‍රාතිහාර්යය. එනිසා මෙන්න දැන් අවස්ථා තුනක් අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේව මෝසෙස් ප්‍රතික්ෂේප කරපු ආකාරය සහ ඊ අවස්ථා තුනේදීම දෙවියන් වහන්සේ මෝසෙස්ට දුන්නු හයිය, මෝසෙස්ට දුන්නු බලය, මෝසෙස්ට දුන්නු වචනය ගැන අපි ඉගෙන ගත්තා. අපි යනවා දැන් හතරවෙනි අවස්ථාවට. දෙවියන් වහන්සේව මෝසෙස් ප්‍රතික්ෂේප කරන්නට යොමු වෙච්ච පාවිච්චි කළ වචන දැනගන්නට යනවා හතරවෙනි අවස්ථාවට. අපි යනවා හතරවෙනි පරිච්ඡේදයේ දහවෙනි වගන්තියට. හතරවෙනි පරිච්ඡේදයේ දහවෙනි වගන්තියට. ඉන්පසු මෝසෙස් සමිධානන් වහන්සේ අමතා, මාගේ ස්වාමිනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමග කතා කළ පසු වේවා, ඊට පෙර වේවා, මම වික්ත කතිකෙක් නොවෙමි. කීමෙහි බිනීමෙහි දුබලය, දිව දොත ගහන සුළුය කීය. සමිධානන් වහන්සේ හොට උත්තර දෙමින්, මිනිසාගේ මුඛය නිර්මාණය කළේ කවරෙක්ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ, යමෙකුට පිරීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක්ද? ඉසේ කරණී සමිධානන් වහන්සේ වන මම නොවෙම්ද? ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මෝසෙස් බැලුවා, නම අහලා නමත් කිව්වා.
මෝසෙස් අහනවා මම මොකෙද්ද කියලා. නෑ නෑ බය වෙන්න එපා, මට ඕන කෙනා ඔයයි. මෝසෙස් කියනවා හරිමයි යන්නම්, බැරි වෙලාවත් ඒ මිනිස් විශ්වාස නොකළොත් මම මොකද කරන්නේ, දෙනවා බලය. හරියන්නේ නෑ. මෝසෙස් කියනවා අනේ ස්වාමිනි, මම ගොත ගහන එකෙක්, මම ගොත ගහන එකෙක්, මට වචනේ ඉන්නේ නෑ. පාරාව ඉස්සරහ ගිහිල්ලා මට කතා කරන්න හයියක් නැහැ, මට කතා කරන්න ශක්තියක් නැහැ. ඒ නිසා වෙන අතක් බලාගන්න මට නම් ඕක කරන්න බෑ. නොකිය කියන්නේ ඒකයි. පාරාව ඉස්සරහ ගොඩක් කතා කරන්න තියෙනවා, මේකට ගොත ගහනවා. ඒ නිසා ඔය වෙන අතක් බලාගන්න. දෙවියන් වහන්සේ හරි ලස්සන ලස්සන ප්‍රශ්නයක් අහනවා. මිනිස්සෙකුට කතා කරන්න ශක්තිය දෙන්නේ කවුද? පෙනීම දෙන්නේ කවුද? එය කරන්නේ මං නොවේද? මං නොවේද? ප්‍රමාන්තමිතා දෙපුතේ දිවේ. මෝසෙස්ට කියනවා දෙවියන් වහන්සේ ගොත ගහනවයි කියපුවාම වචන එන්නේ නැහැයි කියපුවාම මෝසෙස්ට කියනනේ ඔයාගේ කටට ඔයාගේ මුවට වචන දෙන්න වෙන කවුරුත් නෙමෙයි මමයි. මේහා සිද්ධියක් ජෙරමියා දිවසිවරයාගේ පොතේ අපි දකිනවා. ජෙරමියා දිවසිවරයාට දෙවියන් වහන්සේ අඬ ගහපුවාම ජෙරමියා දිවසිවරයාත් මේ විදිහටමයි කියන්නේ, මම පොඩි එකෙක්, මට කතා කරන්න බෑ, මම ගොත ගහනවා, අනේ වහන්සේ යන්න යවන්න වෙන කෙනෙක්. දෙවියන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා, මෝසෙස් උඹ නිකමෙක් නෙමෙයි, උඹ තුල මම බලයක් ඇති කරලා තියෙනවා, මම ශක්තියක් උඹ තුල ඇති කරලා තියෙනවා. ඒ බලය දුන්නේ මමයි, ඒ ශක්තිය දුන්නේ මමයි, ඒ බලය ඒ ශක්තිය මා වෙනුවෙන් යොදවපන්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ පූජක ජීවිතය දිහා බලපුවාම මම හරියට අත්දකින වචනයක් මේ වචනය. මේ වචනය මම දෙවියන් වහන්සේට හැමදාම ප්‍රශංසා කරනවා. මට ඇහුම් කන් දෙන ජනතාවට දැනෙන විදිහට, හිතට යන විදිහට වචනය බෙදා ගන්න පුළුවන් හැකියාවක් බලයක් දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා. මම මේක දකින්නේ මගේ හැකියාව ලෙස නෙමෙයි, පැහැදිලිවම දෙවියන් වහන්සේට අවශ්‍ය නිසා දෙවියන් වහන්සේගේ කාර්ය කරන්නට. ඔන්න අල්ල ගන්න වචනය. දෙවියන් වහන්සේට ඕන මා තුළින්, ටෙරන්ස් බෝධියා බදුගේ කියන මේ මනුස්සයා තුළින් දෙවියන් වහන්සේට ඕන දෙවියන් වහන්සේගේ වැඩේ කරන්නට, වචනය කතා කරන්නට මේ යුගයේ. ඒ නිසා මම දකිනවා දෙවියන් වහන්සේ මාව ආලේප කර තිබෙනවා, ඒ හැකියාව දීලා තිබෙනවා. මට විතරක් නෙමෙයි, ඔබ හැමෝටම, මෙතන ඉන්න ඔබ හැමෝටම දෙවියන් වහන්සේ බලයක් දීලා තියෙනවා, හැකියාවක් දීලා තියෙනවා, ශක්තියක් දීලා තියෙනවා. ඔයලා හිතන්නකෝ ඔයලගේ ජීවිතේ අද ඔයා ඉන්න තැන ගැන, ඔයා කරන රැකියාව ගැන, ඔයා ජීවිතේ ලබා තිබෙන ජීවිතේ ජයග්‍රහණයන් ගැන. මේවා ඉබේ ලැබිච්ච දේවල්ද ඔයාට? වාසනාව නිසා ලැබිච්ච දේවල්ද ඔයාට? නෑ මයි පුතේ. දෙවියන් වහන්සේ ඔයාව නිකමෙක් කරන්නේ නැතුව, නිකම්ම නිකම් මිනිස්සෙක් කරන්නේ නැතුව ඔයා උගතෙක් කරලා තියෙනවා, බුද්ධියක් දීලා තියෙනවා, හොඳ රස්සාවක් දීලා තියෙනවා, සමාජයේ විශේෂ පුත්
පුද්ගලයෙක් බවට ඔයාව පත් කරලා තිබෙනවා. ඔයාට කතා කරන්න පුළුවන් ශක්තියක් දීලා තියෙනවා. ඇයි? උන්වහන්සේට ඕන ඔයා තුලින් දෙවියන් වහන්සේගේ වචනය ඔයා කතා කරනවා දකින්නට. මෙතන ඉන්න අම්ම කෙනෙක් මාත් එක්ක බෙදාගත් අත්දැකීමක් මම බෙදා ගන්නවා. ඒ අම්මා ඇය කරන රැකියාව තුළ යම් විශේෂ තැනක විශේෂ නිලයක විශේෂ තත්වයක ඉන්න අම්ම කෙනෙක්. එක දවසක් ඒ අම්මා මට මාත් එක්ක බෙදන ෆාද මංගී යටතේ වැඩ කරන අය මංගාවට එනවා. මං ගොඩක් කියාලත් එක්ක කතා කරනවා. එයාගේ ජීවිත ගැන කතා කරනවා. එයාගේ ජීවිතයේ විය යුතු දේවල් ගැන කතා කරනවා. හොඳ නරක කතා කරනවා. ඊ බොහෝ අය බෞද්ධ. හැබැයි බෞද්ධ වුණත් මාත් එක්ක ඊ අය ඒ අයගේ ජීවිත බෙදා ගන්නවා. එවිට මම ඊ අයට දෙවියන් වහන්සේගේ වචනය කතා කරනවා. බයිබලීය වචනය නෙමෙයි ධර්මය කතා කරනවා. මම ඔබට කියනවා, මම ඔබට කියනවා, විශේෂම මම දකින මගේ ඇස් මට්ටමට පේනවා, ඔබ හොඳ රැකියාවන් වල ජීවිතයේ හොඳ තැන්වල ඉන්න අය. ඔබට කතා කරන්න වචනේ දෙන්න දෙවියන් වහන්සේ. කතා කරන්න කතෝලික නොවන ක්‍රිස්තියානි නොවන අයත් එක්ක ඔබ වැඩ කරන්නේ. ඒ අය ජීවිත ප්‍රශ්න ඔයාලත් එක්ක සමහර වෙලාවට බෙදා ගන්නව නැද්ද? එයාලගේ කරදරයක් දුකක් ආපුවාම ඔයා ගාවට එනවා එන්නේ නැද්ද? ඔව්ද නැද්ද? එනව නේද? අහන් ඉඳලා අනේ පව් නේද? අනේ ඇත්තද? එතනින් නවතින නෙමෙයි. කවුද ඔයාට කතා කරන්න හයිය දුන්නේ? කවුද ඔයාට සිතන්න හයිය දුන්නේ? කවුද ඔයාට බුද්ධිය දුන්නේ? කවුද ඔයාව ඔය රස්සාවේ ඔය තැනට අරගෙන ආවේ? කවුද ඔයාගේ ජීවිතේ ඔය ජයග්‍රහණය දුන්නේ? දෙවියන් වහන්සේ. ඇයි ඔයාව අද ඔය තැනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ? මම පැහැදිලිවම කියනවා, වරත්තරන් අම්මේ තාත්තේ, දෙවියන් වහන්සේගේ වචනය ඔයා කතා කළ යුතු නිසා. ලැජ්ජ වෙන්න එපා. අවස්ථාව ආවම කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. බය වෙන්න එපා. ඒ වචනේ ඔයා කතා කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ ආදරේ වචනය, ධර්මයේ වචනය ඔයා කතා කරන්නේ නැත්නම් ඔයා කරන්නේ ලොකු වරදක්. ඒ නිසා මෝසෙස්ට කියපු වචන ටික අහනවා දෙවියන් වහන්සේ. අද ඔයාගේ නම කතා කරලා, ඔයාගේ නම කියලා අයිති කරගන්න මේ වචනය. මාව දෙවියන් වහන්සේ යොමු කරනවා. මට හඬ දුන්නා, මට වචන දුන්නා, මට බුද්ධිය දුන්නා, මට සිතීමේ ශක්තිය දුන්නා. මාව දෙවියන් වහන්සේ අද යොමු කරනවා. උන් වහන්සේ වෙනුවෙන් කතා කරන, සාක්ෂි දරන කෙනෙක් වන්නට. මංගාවට එනවා දරුවෙක්, සෙන්ට් තෝමස් කොලෙජ් එකට යන දරුවෙක්, තාම අවුරුදු 15යි. ක්‍රිකට් ගහනවා. ඒ ආච්චි මෙතන අද නෑ මම හිතන්නේ. එයාගේ ආච්චි මෙතන නෑ. දරුවා ඇංග්ලිකන්. හැබැයි හැම මැච් එකකටම ඉස්සර වෙලා පුතා එනවා බ්ලෙස් කරගෙන යන්නට. බ්ලෙස් කරගෙන යමං. ඒ දරුවට හැමතිස්සම කියන දෙයක්, හොඳට ප්ලේ කරනවා, හොඳට මේ දවස්වල පර්ෆෝම් කරනවා, ගහනවා. මං දරුවට කියන දෙයක්, පුතේ ප්ලේ ක්‍රිකට් ෆෝ ගාඩ්. Play cricket for God. Lionel Messi, ahala thiyena charithayak okkoma dannawa. Ipadenne Argentinawe veediwala duppat kollek kohoma hari Lionel Messi jeevithaya jaya gannawa. Ada pa pandu kiwoth Lionel Messi jayagrahana rashiyak Messi kiyenawa. Ek dawasak God had blessed my feet to play football for him. තේරෙනවද? මෙස්සි කියනවා දෙවියන් වහන්සේ මාගේ පාද ස්පර්ශ කර ආශිර්වාද කර ඇත.
උන්වහන්සේ වෙනුවෙන් මම උන්වහන්සේ වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන්නට. ඔයා කරන්නේ මොකද්ද? ඒ කරන දේ හරහා දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්න. ඔයා කරන්නේ ඔයාගේ රස්සාව මොකද්ද? ඒ හරහා ඔයා සාක්ෂි දරන කෙනෙක් බවටපත් වෙන්න. ඔයාගේ වචන, ඔයාගේ ක්‍රියාවන්, ඔයා කතා කරන දේ තවත් කෙනෙක්ව දෙවියන් වහන්සේට ලං කළ යුතුමයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊට පස්සේ මෙන්න දෙවියන් වහන්සේ කියන බය වෙන්න එපා. ඔයාගේ කට, මුව, හඬ, පෙනීම මේ ඔක්කොම දුන්නේ මමයි. හරියන්නේ නැහැ මෝසෙස්ට. පැනලා යන්න බෑ. අපි යනවා 4:13ට. එහෙත් ඔහු පිළිතුරු දෙමින්, අනේ මාගේ ස්වාමිනි, දැන් ඔන්න කරන්න දෙයක් නැහැ. පින්සෙන්ඩු වෙනවා මෝසෙස්. අනේ දෙයනේ, අනේ මගේ ස්වාමිනි, කරුණාකර ඔබ කැමති අන් කෙනෙකු යව්ව මැනවයි කීය. ඉවිත සමිදානන් වහන්සේ මෝසෙස් සමග උදහසින් ඇවලී දැන් කේන්ති යනවා. දෙවියන් වහන්සේටත් කේන්ති ගියයි කියනවා. නුඹේ සහෝදරයා වන ලෙවියෙකු ආරොන් ඉන්නවා නෙවෙයිද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න නුඹ හමුවීමට ඔහු එනු ඇත. ඔහුද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත. නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතුදැයි කියා දෙන්න. මම නුඹට හා ඔහුටද කතා කිරීමට උදව්වන්නෙමි. නුඹ කුමක් කළ යුතුදැයි උගන්වන්නෙමි. ඔහු නුඹ වෙනුවෙන් සෙනගට කතා කරනු ඇත. දැන් ඉස්සෙල්ලාම බැලුවා මං මොකෙද්ද කියලා ඇහුවලා ප්‍රශ්නයක් හරි ගියේ නෑ නේ. නම මොකද්ද කියලා ඇහුවා, නමත් කිව්වා හරි ගියේ නෑ. විශ්වාස කරයිද මිනිස්සු කියලා ඇහුවා, හරි ගියේ නෑ. හතරෙනි පාර කියනවා මම ගොත ගහනවයි කියලා, ඒත් හරියන්නේ නෑ. දැන් කියනවා අත් දෙක වෙලා, අනේ දෙවි ස්වාමිනි, වෙන එකෙක් වරින්න මට නම් යන්න බෑ. දෙවියන් වහන්සේ කියන්නේ මන් දෙනවා තව එක්කෙනෙක් වාට, ආරෝන්. ආරෝන්, ආරෝන් ඔබ වෙනුවෙන් කතා කරාවි. ආරෝන් සහ ඔබ දෙදෙනාම යන්න. මොකද්ද ඔයාලා දකින්නේ? මොකද්ද ඔයාලා දකින්නේ? දෙවියන් වහන්සේට අවශ්‍ය නම් මොනව හරි දෙයක් ඔයා තුලින් කරන්නට දෙවියන් වහන්සේ ඔයාව අත්හරින්නේ නැහැ. පස්සෙන් මෙනවා. පස්සෙන් ඇවිල්ලා ඔයා තුලින් ඒ වැඩේ දෙවියන් වහන්සේ කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ජෝන බලන්න. ජෝනා දිවස්වරයක් මේ විදිහටම පැනලා දිව්වා. බැහැයි කියලා ගියා. හැංගුණා. නැව අස්සේ හැංගුණා. දෙවියන් වහන්සේ පස්සෙන් ඇවිල්ලා ජෝනව අල්ලලා මුහුදට දාලා තල්මහට ගිලෙන්න ඉඩ දීලා අරගෙන ගියා නිනිවේට. හරිද? පේදුරු බලන්න. ප්‍රථම ශ්‍රාවකයා, ප්‍රබල ශ්‍රාවකයා. ජේසුත් එක්ක අවුරුදු 3ක් හිටියා. හැබැයි ලස්සන කතාත් කිව්වා. ඔයා තමයි මෙසීයා කියලා කිව්වා. ප්‍රාතිහාර්යත් ඔක්කොම දැක්කා. වචනත් ඔක්කොම ඇහුවා. හැබැයි කුරුසිය දැක්කම පැනලා දිහුවා. හැංගුණා. පරණ රස්සාවට ගියා. ජේසු පේදුරු අත්හැරියද? ආ නෑ. උත්ථානයෙන් පස්සේ ජේසු පේදුරු ආයෙත් හොයාගෙන ගියා. හිස් වෙලා තිබිච්ච බෝට්ටුව ආයෙත් මාළුන්ගෙන් පෙරෙව්වා. පුරවලා තමයි ජේසු ආයෙත් කියන්නේ මට ආදරේද? එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් පාරක් අහනවා මට ආදරේද කියලා මාගේ බැටළුවන් පෝෂණය කරන්න. ඇත්ත
මේ ගමන තුල ඔයාට අමාරුකම දැනෙනවා. දෙවියන් වහන්සේ ඔයාව කැඳවලා තියෙන්නේ මේ ඔයාගේ පෞල් ජීවිතයේ තුල උන් වහන්සේට උත්තර දෙන්නට. ඒ නිසා මේ ගමන යනකොට ලොකු අමාරුකමක් ඔයාට නිරන්තරයෙන්ම දැනෙනවා. දාල යන්න හිතෙනවා. නවත්තලා දාන්න හිතෙනවා. වෙන් වෙන්න හිතෙනවා. හැබැයි ඔයා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න නිසා ඔයාගේ පස්සෙන් ඇවිල්ලා අල්ලගෙන ඔයාව මේ ගමන අරගෙන යනවා. ඕක නේද ඇත්ත? ඔයාගේ පෞල් ජීවිතය සම්බන්ධයෙන් ඇත්ත ඕක නේද? ආ දාල යන්න හිතුණු හැම අවස්ථාවකදීම වික්කසාද වෙන්නවායි කියලා හිතුවේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මොනවා හරි දෙයක් කරලා ඔය දෙන්නව එකතු කරගෙන ඉස්සරහට අරන් ආව නේද? මේක තමයි ඇත්ත. මගේ ජීවිතේ ගත්තොත් ස්වාමි වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තේවාචාර්යවරේ ලබන්න ඔන්න මෙන්න වෙලා තියෙද්දි මම නැවැත්තුවා. මට තේවාචාර්ය දුන්නේ නැහැ, ඩයකනේ දුන්නේ නැහැ. අපේ පන්ති ඔක්කොන්ටම දුන්නා. මටයි තව එක්කෙනෙකුටයි දුන්නේ නැහැ තේමාචාරය. නැවැත්තුවා. ලොකු කඩාවැටීමක්. පූජාත්තරයේ පෙනිපෙනි මාව නවත්තනවා. ඇත්තම මාව නැවැත්වනේ මම අස්කලා සමනේදී. නමුත් දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියා. දෙවියන් වහන්සේට මාව ඕන නිසා පස්සෙන් ඇවිල්ලා මගේ අතින් අල්ලලා ආයෙත් මේ ජීවිතයට අරගෙන ආවා. මගේ පූජක ජීවිතය දිහා බලද්දී මන් දකින්න ඇත්ත ඔක්කයි. මගේ හොඳකම නිසා නෙමෙයි, මගේ ටැලන්ට් එකක් නිසා නෙමෙයි, දෙවියන් වහන්සේට මාව ඕන නිසා, දෙවියන් වහන්සේ මාතුළු යමක් කරන්නට අවශ්‍ය නිසා ඒ දේ කළා. ඒ ඇත්ත අපි හැම දෙනාගේම ජීවිතවල වෙන ඇත්තක්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් ඔන්න මෝසෙස්ට දෙවියන් වහන්සේ දැర్శණේ වුණා. පස් පාරක් මෝසෙස් බැහැයි කිව්වා. මොනවාද මේ පස් පාර කොහොමද බැහැයි කිව්වේ? එක, මං කවුද කියලා අහුවා. දෙක, නම මොකද්ද කියලා අහුවා. තුන, විශ්වාස කරයිද කියලා අහුවා. හතර, මං ගොත ගහනවයි කිව්වා. පහ, අනේ ප්ලීස් වෙන කෙනෙක්ව යවන්න කිව්වා. මේ පස්පාරම දෙවියන් වහන්සේ ඔහුව ශක්තිමත් කරලා දැන් මෙන්න මෝසෙස්ට තේරුණා මේ වැඩේ කරන්න වෙනවයි කියලා. මං දැන් කතාව කෙටි කරනවා. ඊට පස්සේ මෝසෙස් යනවා ජෙත්‍රෝ ගාවට. මාමණ්ඩියා සිප්පරාගේ තාත්තා ගිහිල්ලා කියනවා මාවට දෙවියන් වහන්සේ දැర్శණය වුණා, මට යන්න වෙනවා මිස්රේට, ජනතාවව රැගෙන යන්නට පාලු කරේට මාව කැඳවලා තිබෙනවා. මේ වැඩේ මං කරන්නට ඕනයි කියලා මෝසෙස් සිප්පරා සහ දරුවා ගර්ෂොම් මතකයි නේ දැන් නම්? ආ කට්ටිය දැන් ඔන්න ලෑස්ති වෙලා ෆාරාවෝ ගාවට යනවා, මිස්රයට යනවා. හරිද? දෙවියන් වහන්සේගේ කාර්ය කරන්නට මං ඔයාලව අරගෙන යනවා තවත් විශේෂ තැනකට. මේ ගමන යද්දී සිද්ධ වෙච්ච විශේෂ සිද්ධියකට 4:24 අපි බලමු. ඔබට මම විශේෂ දෙයක් උගන්වන්නයි යන්නේ දැන්. 4:24 හරිද? මෝසෙස් මෙසේ යන විට එක්තරා නවාතැනකදී සමිධානන් වහන්සේ ඔහුට හමු වී ඔහු මරා දැමීමට සෙවූසේක. මාර වැඩේනේ. හා මේ ලොකු වැඩක් දෙවියන් වහන්සේ මෝසෙස්ට පවරලා තියෙන්නේ නේද? ෆාරාවෝ ගිහිල්ලා කතා කරන්න නේද? දැන් අපිට හම්බ වෙනවා දෙවියන් වහන්සේ මෝසෙස්ව මරන්න හොයනවා. මරන්න හොයනවා. ඇයි? හේතුව මොකද්ද? එවිට සිප්පොරා
මුවහත් ගලක්ගෙන ඇගේ පුතාගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට දැන් ඉතින් ඔබ චර්මච්ඡේදනය ලැබූ සැමියෙක් යයි කීවාය. උන් වහන්සේ විට මෝසෙස්ට ජීවත් වෙන්නට ඉඩ හැරියසේක. චර්මච්ඡේදනය නිසා ඔබ චර්මච්ඡේදනය ලැබූ සැමියෙක් යයි ඈ කීවේ එවිටය. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ චර්මච්ඡේදනය කියන්නේ? ඇයි මේ වගේ දෙයක් ශිප්පරා කරන්නේ? චර්මච්ඡේදනය කියන්නේ සර්කම්සිෂන්. මේක තමයි ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ඇතිවෙච්ච ගිවිසුමේ සලකුණ. ඊශ්‍රායල් ජාතිකේ දෙවියන් වහන්සේට අයිති කියන දෙය ප්‍රකාශ කළේ චර්ම ඡේදනය තුලයි. අපි තීරණ භාෂාවෙන් කියනවා සුන්නත් කරනවයි කියලා. මුස්ලිම් අය සුන්නත් කරනවා අහලා තියෙනවානේ, right? දැන් මේ සලකුණ අනිවාර්ය වුණා. සම පිරිමියෙක්ම සර්කම්සයිස් කිරීම, චර්මච්ඡේදනය කිරීම අනිවාර්යයි. ඊශ්‍රායල් ජන සමාජය තුළ, අදත් ජුදා සමාජය තුළ අනිවාර්යයි. මුස්ලිම් සමාජය තුළ අනිවාර්යයි. චර්මච්ඡේදනය කළේ නැත්නම් ඒ පිරිමියා අපවිත්‍රයි, අසුද්ධයි. චර්මච්ඡේදනය කළේ නැත්නම් ඒ පිරිමියාට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයක් නැහැ. දැන් මෝසෙස් චර්මච්ඡේදනය කර නැති බව පැහැදිලි. දරුවා විශේෂයෙන්ම චර්මච්ඡේදනය කරලා නැහැ. ඒ නිසායි දෙවියන් වහන්සේ මරන්න හෙව්වයි කියන්නේ. අපි තේරුම් ගන්න ඕන, දෙවියන් වහන්සේ මරන්න ගියා නෙමේ, කතුවරයාම යමක් අපිට කියනවා මෙතන. ඒ සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච ගිවිසුමට මෝසෙස් සහ ගර්ෂොම් දරුවා ඇතුළත් වෙලා නොතිබිච්ච නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. දැන් මං අහන ප්‍රශ්නයක්. මෙතන ඉන්න කතෝලික පිරිමි අපි, මාත් ඇතුළුව මේ කතෝලික පිරිමි අපි, ක්‍රිස්තියානි පිරිමි අපි, කිසිවෙක් චර්මච්ඡේදනය කරන්නේ නැහැ. ඒ පිළිවෙත තවදුරටත් අපි අනුගමනය කරන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ වරදක්ද? පුරාණ ගිවිසුමේ මේක අනිවාර්යයි. ජුදා සමාජයේ අදටත් අනිවාර්යයි. අපි කරන්නේ නැහැ දැන්. අපි වරදක්ද කරන්නේ? නැහැ. ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙරලා ගන්න. ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදය. ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදය. ජේසු, හොඳට අහගන්න මම උගන්වනවා. ජේසුගේ උත්ථානයෙන් පස්සේ මෙන්න ක්‍රිස්තියානි කියන ජනතාව වර්ධනය වෙන්න පටන් ගත්තා. ක්‍රිස්තියානි ජනතාව වර්ධනය වෙනකොට ඔතනට ඇතුල් වුණා ජුදා ආගම අදහපු ජුදා මිනිස්සු. ඒ වගේම ඇතුල් වුණා ජුදා ආගම නොඅදහපු ග්‍රීක මිනිස්සු, ග්‍රීක ජාතිකයෝ සහ වෙනත් ජාතීන්. ක්‍රිස්තියානි ධර්මය පැතිරෙනකොට ජුදා ධර්මය අදහපු ජුදා ආගමේ අය ඇතුල් වුණා. ඒ වගේම ග්‍රීක ජාතිකයින් ඇතුළු වෙනත් ජාතීනුත් මේ ආගමට ඇතුල් වුණා. දැන් මතුවෙච්ච, ඔන්න අහගන්න, මේ ඔයාගේ මගේ ධර්මයේ මතුවෙච්ච පළවෙනි ප්‍රශ්නය මේකයි. මොකද්ද? මේ ඇතුල් වෙන අන්‍ය ජාතීන්, දැන් ඒ ජුදා ජාතීන් චර්මච්ඡේදනය වෙලයි තිබුණේ, අනිත් අය චර්මච්ඡේදනය කරලා නැහැ. ඒ නිසා පළවෙනි ප්‍රශ්නය, මේ ඇතුල් වෙන අන්‍ය ජාතීන් චර්මච්ඡේදනය කළ යුතුද නොයුතුද? ගිවිසුමේ ලකුණ චර්මච්ඡේදනයයි, එක කරන්න ඕනද නැද්ද?
මේ ප්‍රශ්නය නිසා මෙන්න සභාවේ ඇති වෙනවා පළමු මන්ත්‍රණ සභාව. ඒ තමයි ජෙරුසලම් මන්ත්‍රණ සභාව. අපි කතා කරනවා දෙවන වතිකානු මන්ත්‍රණ සභාව ගැන, පළවෙනි වතිකානු මන්ත්‍රණ සභාව ගැන, ත්‍රිදෙන් ත්‍රීණු මන්ත්‍රණ සභාව ගැන. මේ වගේ මන්ත්‍රණ සභාවන් ගැන අපි කතා කරනවා. අපේ ධර්මයේ, ක්‍රිස්තියානි ධර්මයේ ඇතිවෙච්ච පළමු මන්ත්‍රණ සභාව ජෙරුසලම් මන්ත්‍රණ සභාවයි. මේ ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ සාකච්ඡා කළ මූලිකම ප්‍රශ්නය තමයි, අන්‍ය ජාතිකීන් චර්මච්ඡේදනය කළ යුතුද නොයුතුද? පේදුරු කතා කරනවා, පාවුලු කතා කරනවා, ඔවුන් එනවා තීරණයකට, චර්මච්ඡේදනය අනිවාර්ය නැත, බෞතිස්මය පමණක් අනිවාර්යය බව. චර්මච්ඡේදනය අනිවාර්ය නැත, බෞතිස්මය අනිවාර්යය කියලා. ඒ නිසා තමයි මේ පළවෙනි මන්ත්‍රණ සභාවේ, ජුදා මන්ත්‍රණ සභාවේ පේදුරුලා පාවුලුලා ජාකොබ්ලා ජුවාම්ලා එකතු වෙලා ගත්ත තීරණයක් නිසා තමයි පුරාණ ගිවිසුමේ ඉඳන් පැවතගෙන ආපු මේ චර්මච්ඡේදනය කියන පිළිවෙත, සර්කම්සිෂන් කියන පිළිවෙත සභාවෙන් ඈත් උනේ, ඉවත් උනේ. ඒ නිසයි ඔබ මා අද චර්මච්ඡේදනය පිළිවෙත නොකරන්නේ. හැබැයි මතක තියාගන්න, චර්මච්ඡේදනය නොකළත් මෙතන බෞතිස්මය ලබා තිබෙන හැම කෙනෙක්ම ඔබ මම දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමකට ඇතුල් වෙලා ඉන්නේ. චර්මච්ඡේදනය නොකළත් බෞතිස්මය හරහා ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යනවයි කියන ගිවිසුමටයි ඇතුල් වෙලා තියෙන්නේ. ඒ ගිවිසුම තුල දෙවියන් වහන්සේ ඔයාව කැඳවනවා, උන් වහන්සේගේ දරුවෙක් ලෙස නිරන්තරයෙන්ම ජීවත් වන්නට. ඒ ගිවිසුම තුල ඔයාව කැඳවනවා, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙච්ච ජීවිතයක් ගත කරන්නට. මේ රාත්‍රියේදී අපි හාමු, මායි දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? මම බෞතිස්මය ලබා තිබෙනවා, ඊශ්‍රායෙල් ජනතාවට චර්මච්ඡේදනය වැදගත් වුණා, මට වැදගත් විය යුත්තේ මා ලබා තිබෙන බෞතිස්මයයි, බෞතිස්ම කැඳවීමයි. මේ මගේ බෞතිස්මය, මේ මගේ බෞතිස්ම කැඳවීම මගේ ජීවිතයට බලපානවද? මම කොයිතරම් ඒ හරහා දෙවියන් වහන්සේත් සමග බද්ධ වෙලාද? ආමෙන්. අපි නිහඬව බලමු. වචනේ අයිති කරගත්තා. හොඳට කල්පනා කරලා මෙනෙහි කරලා මේ රාත්‍රියේදී ඔයාගේ සිතට ඇතුල් වෙච්ච වචනය ලියන්න. පණිවුඩය ලියන්න. අයිති කරගත්ත පණිවුඩය ලියන්න. Thank you.